මිනිසෙකුට මව් රටක උරුමය අභිමානය සොයාගත හැක්කේ ඉතිරි කළ හැක්කේ අතීතයේ සැඟව ගිය පෞරාණික උරුමයන් ඉදිකිරීම් වලින් පමණක් යයි සිතීම ඒ රටේ උරුමයේ ස්ථාවරත්වය හා විකාශනය සොයා ගැනීමට ප්‍රාමාණික නොවන්නේය විනෝදාංශයේ සේවාවක් මෙහෙවරක් බවට ක්‍රමිකව විකාශනය කර ගනිමින් තමා සතු සිනමාව හා සම්බන්ධ කෞතුක වස්තුන් තැන්පත් කොට ක්‍රමයෙන් අතීතයේ සිට නව තාක්ෂණය දක්වා නිර්මාණ හා භාණ්ඩ ජාතික වස්තුන් ලෙස සුරක්ෂිත කරන්නේය එක පනමට විකලු එක පනමට විකලු මේ මා කියන ආරංචි සත්‍යස නැචයි තේ 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 එක දෑතින් මුදු ජලේ දන රතිසලු ඒ වෙරළේ රල් මිරි කොටෙල් අර ගසලු අජයනේ ඌදේ හිටි මුතු බෙල්ලන් පනමට විකලු එක පනමට විකලු එක පනමට විකලු ශ්‍රී ලංකාවේ පැරණි දේ සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඉතාමත් අවිධිමත් තත්වයක පවතින එක ක්ෂේත්‍රයක් තමයි චිත්‍රපට. චිත්‍රපටි සම්බන්ධයෙන් පෞද්ගලික අය යම් යම් විදිහට සංරක්ෂණය කරන වෙලෙන්ද ඒකට විධිමත් පිළිවෙලක් නැහැ. මේ පෞද්ගලිකව චිත්‍රපටි සංරක්ෂණය කරන පුද්ගලයන්ගෙන් කැපී පෙනෙන පුද්ගලයෙක් තමයි මේ අපේ කණ්ඩම්බි මහත්මයා. මොකද විශේෂයෙන් ඔහුගේ කෞතුකාගාරයට මම ගිහිල්ලා තියෙනවා සංරක්ෂණාගාරයට ගිහිල්ලා තියෙනවා ඔහු පෞද්ගලික මට්ටමින් සිනමාවේ චිත්‍රපටි කියන සියාපටි පමණක් නෙමෙයි සිනමාවට අදාළ අංගෝපාංග විශේෂයෙන් මේ ලංකාවේ දී එකතු කරගන්නට බැරි සමහරවල් විදේශ රටවල තියෙන තත්ත්වයේ තියෙන කැමරා ආම්පන්න මේ ඒ වගේම මැජික් ලැන්ටර්න් කියන මූලික ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ ඉඳලා අද තියෙන ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ දක්වා මේ පරිණාමණය වෙච්ච ප්‍රක්ෂේපණ යන්ත්‍ර සමූහයක් ඔහු සංරක්ෂණය කරලා තියෙනවා චිත්‍රපටි විශාල සංඛ්‍යාවක් සංරක්ෂණය කරලා තියෙනවා බලෑස්තිද මරල්ලෑස්ති පුරරසියෙක් හැටියට කණ්ඩම්බි මහතා තමන්ගේ ශ්‍රමය ධනය වියදම් කරලා ජාතියට ශේෂ කරලා තියෙනවා සිනමාවට සම්බන්ධ විශාල වස්තු සම්භාරයක් මේ අවස්ථාවේදී මහිතයන් මම සන්තෝෂ වෙනවා සුදුසු පුද්ගලයෙක්ව අගය කිරීම සම්බන්ධයෙන් මොකද කණ්ඩම්බි මහත්මයා සිනමා සංරක්ෂණය පිළිබඳව ලංකාවේ ඉන්න ප්‍රමුඛම පෙළේ පුද්ගලයෙක් 2014 උරුම ප්‍රසාද ප්‍රනාම රජත සම්මානය හේමප්‍රිය කණ්ඩම්බි මැතිතුමන්ගේ දෝතට පිරිනැමින වකයයි